සිරුදිනාටම තෙරුවන් සරණයි. අද දිනත් අප සම්බන්ධ වන්නේ අතිපූජ්‍ය මහාචාර්ය රේණුකානේ චන්දවිල මහා නාමීයන් විසින් සම්පාදිත විදර්ශනා භාවනා ක්‍රමය ග්‍රන්ථය සාකච්ඡා කරන ධර්ම සාකච්ඡාව සමගයි. අපිට අද තියෙන්නේ 25 වෙනි පිටුව මෙකලද මාර්ගඵල ලැබිය හැකි බව කියන කොටස. කොටසින් ඉඳලා තමයි සාකච්ඡාව තියෙන්නේ අපිට ආරම්භ කරන්න. නමුත් ඊට කලින් නැතනේ අපිට අර යම් ධර්මදේශනාවකදී අපිට ඇහුණා අතර ඊයේදී යම් කාරණයක් ඒක අපි මතරේ නිවැරදි කරගත යුතුයි. අපිට ඇහුණ නේද මේ සමහර අයට ඇහුණ එක බුදුරජාන් වහන්සේට බුදු වීමට උපකාරය වුණේ දේවදත්ත ස්වාමින් වහන්සේ කියලා කාරණයක් ඇහුණ නේද? ඔව් ඒක හරිද මොකද කියන්නේ ඒක? ඔය ඒක මට නම් ඇහුණ වෙලාවෙ නිකන් හිරිවැටිලා ගියා. ඔය ඒක කියවුනේ ධර්ම පැහැදිලි කිරීමේදී කියවුනේ ඒ කියන්නේ දැන් පාරමිතා පුරන්න ඕන. ඒ පාරමිතා පුරන්න පුරා ගන්න මේ කියන්නේ දේවදත්ත ස්වාමින් වහන්සේගේ නැත්නම් දේවදත්ත ස්වාමින් වහන්සේගේ වෛරය උදව් වුණා. ඒක නිසා ඒක ඒ මේ එහෙම උදව් නොවුණා නම් පාරමිතා පුර ගන්න බැරි වෙනවා. ඒ පාරමිතා කර ගන්න බැරි වුණා නම් බුදු වෙන්න බෑ කියන කාරණය තමයි පැහැදිලි කරේ. එතකොට ඒක ඒ පැහැදිලි කිරීම හරියද? ඒක එක පැත්තෙන් බැලුවහම නිකන් හරි කියලා අපිට හිතෙනවා. හැබැයි ඒක මන්දනේ වැරදි. ඒක එහෙම කියන එක සම්පූර්ණ වැරදි කතාවක්. සාහසික කතාවක් විදිහට තමයි මට නම් තේරෙන්නේ. ඒක වෙන අන්‍යෝන් කතාව. දැන් බුදුරජාණන් වහන්සේට බුදු වෙන්න උදව් වුණේ කවුද ඇත්තටම? යශෝදරාව. ඒ කියන්නේ යශෝදරාව නැත්තම් බුදු වෙන්න බැරිද? ධර්මය අවබෝධ කරගත්තනේ. ධර්මය කියලා කියන්නත් පුළුවන්. හැබැයි ධර්මය ලැබුණේ කොහමද බුදුරජාණන් වහන්සේට? නෑ පෙර ධර්මය කියන උත්තරේ හරි. හැබැයි මේ ධර්මයේ දෙසුවේ කවුද? පෙර බුදුරජාණන් වහන්සේලා. ඇයි පෙර බුදුවරුන්ගෙන්නේ බුද්ධ ධහම ඇහුනේ? ඒ ඇහිලානේ ඒ අනුවනේ ක්‍රියා කරේ. ඒ අනුව ටිකෙන් ටික මේ මාර්ගයේ ගියා. හරිද? දැන් ඒක එක භවයකදී යන්න පුළුවන් එකක් නෙමෙයි. භාගතුන් වහන්සේට ලොකු දුරක් තියෙනවා. භාගතුන් වහන්සේ කෙනෙක් වෙන්න ලොකු දුරක් තියෙනවා යන්න. ඊට මිහාදී සම්පූර්ණ කරන්න කියන්නේ ඉලක්කය ලොකුයිනේ. ලෞතර බුදු කෙනෙක් කියන්නේ ඉලක්කය ලොකු ඉලක්කයක්. අපිට අවශ්‍ය දේ කරගන්න පුළා ඊට මිහාදී පසේ බුදු කෙනෙක් වෙලා ඊට ඔය සියල්ලටම උදව් වුණේ කවුද? ධර්මය තමයි. ධර්ම කියන්නේ ස්වභාව ධර්මයනේ. ස්වභාව ධර්මයේ පැවැත්ම නෙමෙයි ඇත්ත සත්‍ය වශයෙන් මේ ලෝකයේ පැවැත්ම. මේ ධර්ම කියලා කියන්නේ ඒකනේ. ඒ පැවැත්ම කියලා දුන්නේ පැවැත්ම තියනවා දන්නේ අපි. නේද? කියලා දුන්නේ කවුද? පෙර බුදුවරුන්ගේ ධහම ඉගෙනගෙන ඒක ක්‍රියා කරලා නේ බුදුනේ. විසි අසංඛාටත් කලින් දැන් අසංක 20ක් කියලා කියන්නේ අසංකේය මහා කල්ප අසංකේය 20ක් තමයි. මනෝ ප්‍රනිදාන, වාක් මනෝ ප්‍රනිදාන නෑ මේ කාය වාක් ප්‍රනිදාන කියන නිදාන තුනක් තිබුණනේ. අවුරුදු 7 අසංකේය 7ක්, මහා කල්ප අසංකේය 7ක්, මහා කල්ප අසංකේය 9ක්, ඊළඟ මහා කල්ප අසංකේය 4ක්. ඔය විදිහට තමයි ආවේ. ඒතර ඒ කියන්නේ බුදු ඒ 20 එන්නේ බුදු වෙන්න සිතුවිල්ල ආපු දවස් ඉඳන් 20. ඒ එතන ඉන්නවා කොච්චර ඉන්නවද? බුදුවරු 527 නමක්. ඒකෙදී 512,027 ඉන්නවා. බුදුරජාණන් වහන්සේ තමයි, සෞතම බුදුරජාණන් වහන්සේ තමයි 28 වෙනි නම. එතකොට ඒ කියන්නේ අර
ara kal kal mahakalpa asankeya visa etule pahala vechcha buduwuru gana 5,12,000 dan me wenakota e tikeri api tamat inne edora me wenakota e 20 etule vitarai e mahakalpa asankeya visa etule bihi vela tiyenawa buduwuru 5,12,028 nama Gautama Budhurajanana Wahanse ekka. Etukota e kiyanne Gautama Budhurajanana Wahanseta budu wenna situillak aapu dawas indan kaale vitarai. Etukota ita kalin budu muna gahunne nadda? Ita kalinuth muna gahunna. Etukota kalinuth dharmaya unwahanse yakwa kalin bawawaldi. Hariyada? E kaaleth dharma igena ganna hai kiyala kiyanne bae nehema nathi kiyanne kohomada? E kaaleth igena gatta. Itu hebat ununa, namu budhu enno ona kila situ illa ame ara wisya tule, he wisya tule itu passe aniwarin budhu enno kila budhu aru niyata vivarana dunne antima kalpa mahakalpa asankeya hatari, eka tule inna budhu aru visi visi ata namak inno ape budhurajanana wahanse ekka itu da visi hat namak pahala una niyata vivarana kiyedin inda hamunada Visi, visi hat nama ini malah punya deh. Nah, visi hataran nama kini lah puni. Ayi, ini palaweni deng. Abita pratap palaweni nitewan lah punya mana di pangkar budhurajanana wahanse ipadunu kalpe budhuwaru hataran nama kipaduna. Hari deh. Ekeng antima budhuwaraya tamai hataraweni budhuwaraya tamai. Kau deh, Dipankara Budhurajanana Wahanse. Hari deh, E Dipar itu na tuna kadu ero nih. E kalpe hatra nama bihuna, E maha kalpe itu lah hatra nama bihuna. E hatra nama ini palaweni tundena agi niatirna hamune, ne. Ara hatra weni Budhurajanana Wahanse king tamai niatirne hamune. Itu na kalpa maha kalpa asangkeya hatra ya tulati, tulatte visi hatna nama bihuna. E bihui meng ara palaweni kalpe hatra nama bihuna ate antimana Budhurajanana Wahanse ing tamai niyutirna patang gatte palaweni niyutirna hamune etoda 27 en 3 kadu wenno one kiyeda etoda 27 nama etokota asankeya hatara tula 27 namak bihuna ape Budhurajanana Wahanse ekka 28 namai hariyada ita passe 24 namak gin tamai niyutirna hamune daharne de Harni, itu kota, ඇත්තටම බුදුරජාණන් වහන්සේට බුදු වෙන්න උදව් වුණේ දහම, දහම කියුවේ පෙර බුදුවරු. ඒක දේවදත්ත දේවදත්ත ඒ කියන්නේ දේවදත්ත චරිතය කියන්නේ ඔතන තිබුණ නැත්නම් බුදු වෙන්නේ නැද්ද? බුදුරජාණන් වහන්සේ බුදු වෙන්නේ නැද්ද? ඉතින් එහෙම වෙන්න ඕනනේ එහෙමනම් උදව් කරයි කියනවනම් එහෙම වෙන්න ඕනේ. එහෙම එකක් නෑ ඒක වැරදි කතාවක්. ඒක මේ ඒක සාහසික ඇත්තට මේ කතාව. Jadi api hari Paris seming kata kami kian no, deh mana deng apa yang kamu, api itu deng kau deh patacara wat, oya sidi tika nouna nang, oya kejawat ke nouna nang, me niwanda kini nedd, netta niwanda bodo bi nedd, kenapa nedd, deh oya tika wenna mau nade. Itu kota kisah go temi da daruwa menuri netang zahatin nedde oh eka tamai iting itu kota eka mihemai deng utara prasnya muni api mege hitan ni api mege wigraha karga ne widiye berat demi deng oka dahamata we meke daba cake ni sani deng ihema wecce ned deng eka patacara perum pura gena mege pilwete giye bukene perum pura gena mita kaling me sampati ke me awas Parisarnya sakas kerana ini, ini villa ini, ini kejawaan kita mau nado unna. Tur kejawaan kita ini saat ini mereka dahamata ini. Ini mana nonaya kuda akhirnya, ini dahamata ini ne? Ayo mereka ini kejawaan kita ini pen ini dengan ane ini saat ini mereka kata kita tripitaka itu ini. Kisah Gautami ini mereka kata ini saat ini tripitaka ini. ඒ කිසා ගෝතමීට ඔය ඛේදවාචකේ නොවුනත් යම් අවස්ථාවකදී ඒ දේ ලබනවා යම් මේ
ධර්මය අවබෝධ කර ගන්නවා. ඊට සුළු තැනකදී අවබෝධ වෙයි. හැබැයි ඊට කලින් මේ මහා ඛේදවච කාචකේ සිද්ධ වුණා. ඒක නිසා ඒක දහම් කරුණත් එක ගැට ගැහුණා. ඒක නිසා ත්‍රිපිටකයට එහෙම නොවන තව බොහෝ කොච්චර අය දැන් ඔය කොයි වගේ ඛේදවාචක නිවන් දන්න නිවන් දැක්ක හැම කෙනාටම තියෙනවද? නෑ, එහෙමක් නෑ. දැන් මම දන්න අපි දැන් ওই වගේ හැමතිස්සෙම අර ටර්නින් පොයින්ට් එකක්නේ. දැන් ඔබ ඉස්සෙල්ලම සීල් ගන්න යන දවසේ මම දැන් සීල් ගන්න අද ඉඳලා මං සීල් ගන්න යනවා කියලා හිතුණා. ඒ හිතුනේ මොකක් හරි ඛේද වාචකයක් වෙලාද? නැහෙනි. එහෙම එකක් නෙමෙයි ඒ වෙලාවේ සිතුණා නෑ මම මේ පිළිවෙතට යන්න ඕන කියලා. නේද? ඒතකොට හැම කෙනාටම ඔහොම ඛේද වාචකයක් උනාද? නෑ. ඒ ඛේද මේ ඒ වගේ සිද්ධීන් මේ දහමට එන්න ඒ ඛේද වාචකේ තමයි මේ එතකොට ඒක අපිට දහම කුරු දැන් ඒක භාගතුන් වහන්සේ ඒක කියන්න හොඳ කතාවක්නේ දහම් අවබෝධ කරන්න හොඳ මේ උදාහරණයක් නේද ඒ වගේ එකක් උදාහරණයක් විදිහට ගන්නවා එතකොට අන්න දහමත් එක බැඳිලා මේක දහමට ආවා ඒ නැතුව ඛේද වාචකයක් වෙන්නම ඕනේ නැහැ දහම තේරුම් ගන්න දැන් ඒක නොවුනනම් වෙනත් කාරණකෙදී අනිවාර්යෙන් පටාචාරාව ඔය ඕක තේරුම් ගන්නවා මොකද මේක මේ පිළිවෙත අනුගමනය කරගෙන ආවේ යම් දෙයක් සුළු සිද්ධියකින් හරි හෝ සුවිද්ධියක් වෙන්නම ඕනේ නැහැ කාලයත් එක්ක අපි දැන් ප්‍රඥා දශකය කියලා කියනෝනේ දැන් අවුරුදු 40යි 50යි කාලේ ප්‍රඥා දශකය. එතන මුල කාලේ ඒව වැටහෙනවා අඩුයි. ඇවිල්ලා ඊට යම් කාලෙකදී මේක මේ ඔව් දැන් සෝපාකටත් ඒගොල්ලන්ටත් අර සිද්ධි වුණා. ඒ වුණත් ඒගොල්ලා ඒක නොවුණත් ඒගොල්ලා අර යම් කාලෙකදී මේ ධර්මය අවබෝධ කරගන්නවා අනිවාර්යෙන්. තේරුණාද? ඒ සිද්ධිය වෙන්න ඕන කියලා එකක් නැහැ. සිද්ධිය හේතු වුණා ධර්මයට එන්න මේක. ඉතින් ඒක නිසා අපි අර කතාව මම හිතන්නේ ඒක වැරදියට ගන්න හොඳ නැහැ මට හිතුණා ඒක කියන්න ඕන කියලා. මොකද අපි එහෙම වැරද්දක් දේශනාවක එහෙම වැරද්දක් නම් අපේ මට්ටමින් හරි අපි නිවැරදි කරන්න ඕන කියලා මට හිතුණා මම ඒකයි කිව්වේ මේ ඒක මේ කාටවත් අපහාස උපහාස කරන්න කියපු කතාවක් නෙමෙයි. ඒක වැරදි. ඒ පැහැදිලි කිරීම වැරදි කියලා අපිට පිළිගන්න වෙනවා. එහෙම එකක් නැහැ. ඒක වැරදි. ඊළඟට අර ක්‍රෝධය, ద్వේෂය ගැන කතා වුණා. ඒකත් මේ කෙලෙස් 1500 ක්‍රෝධ තියෙනවා 50 වෙනි පිටුවේ ඒක පැහැදිලි කරලා තියෙනවා. අතන කොටස් දෙකකින් තමයි ద్వේෂය කියන එක මට්ටම් දෙකකින් තමයි තියෙන්නේ. ඒ තමයි ක්‍රෝධ උපනාහ උන බලන්න ක්ලෙලිස් 1550 වෙනි පිටුවේ තියෙන්නේ ක්‍රෝධ උපනාහ කියන එක. ద్విక වශයෙන් පැහැදිලි කරපු එකේ තියෙන්නේ. එතකොට ක්‍රෝධය කියලා කියන්නේ අර කිව්ව සාමාන්‍ය ක්‍රෝධ තරහ. උපනාහ කියන එක අපි වෛරය කියලා කියනවා. උපනාහ කියන එක උපනාහ කියන එකට වෛරය කියලා කියන්න පුළුවන්. ඒක අර භවයෙන් භවයට යන්න පුළුවන් වෛරය කියන එක. උපනාහ කියන එක. එතකොට ක්‍රෝධ තියෙන සාමාන්‍ය ක්‍රෝධය ඇවිල්ලා ඒක නැති වෙලා යනවා. බොහෝ විට ඒ අවස්ථාවට අනුකූලව එනවා ඒක නැති වෙලා යන එක. ඊට වඩා තීව්‍රතාවය වැඩි එක තමයි උපනාහ කිව්වේ. ඒකටම නම් වචනයක් අපිට දෙන්න පුළුවන් වෛරය කියලා. එතකොට ඔය දේවදත්තට තිබුණේ ඔය කියන උපනාහ කියන එක. උපනාහ කියන එක ඒක භවයෙන් භවයට භවයෙන් භවයට දිවිනුවෙමින් ගියා. අන්න ඒක උපනාහ. දෙකයි තියෙන්නේ ක්‍රෝධ උපනාහ. ඒක තව පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕන නම් මේ බලන්න ඕන නම් මේ කෙලෙස් 1500 ග්‍රන්ථය පරිශීලනය කරන්න. ඒතර ඒකත් මට හිතුණා ඒකත් කියන්න ඕන කියලා. හරි. මේ දෙක අපි අද පාඩමට යනවා. අද පාඩම 25 වෙනි පිටුව අවසාන ඡේදය මිකලද මාර්ගඵල ලැබිය හැකි බව. මිකල විදර්ශනා වැඩිමෙන් ඵලක් නැත. කොතෙක් විදර්ශනා වැඩුවද මෙකල මාර්ගඵල නොලද හැකියයි ඇතමුන් කියතත් ඒ සත්‍යය පිළිගැනීමට හේතු යුක්තියක් නැත යම් ප්‍රතිපත්තියකින් යම් ඵලයක් ලැබේ නම් කවරදාවත් ඒ ප්‍රතිපත්තිය නොරදවා පිරුවහොත් ඒ ඵලය ලැබිය යුතුය මාර්ගඵල ලැබීමට නිසි ප්‍රතිපත්තිය පිරීමෙන් එක් කලකදී මුත් සෑම කල්හිම මගඵල නොලැබේ නම් තථාගතයන් වහන්සේගේ ධර්මය මද කලකට පමණක් නෛග්‍රාණික වන ඉතිරි කාලයේ අනෛයානික වන ධර්මයක් විය යුතුය. උන්වහන්සේගේ ධර්මය කලකට පමණක් නෛග්‍රාණික වී කලකට අනෛග්‍රාණික වන්නට නොව සෑම කලකටම නෛග්‍රාණික වූවකි. ඒක තේරෙනව නේද? ඒ කියන්නේ දැන් මෙහෙමයි දැන් භාගතුන් වහන්සේ මේ කළ යුතු දෙයක් කියලා දිනනවා.
නේද කල යුතු පිළිවෙතක් කියලා තියෙනවා. ඒතර ඒක කාලයත් එක්ක සම්බන්ධයක් තියෙනවද? මේ කියන්නේ මේ කාලයට විතරක් මේක අදාළයි ඊළඟ කාලෙට මේක අදාළ නැහැ. නැ කාලයක් එක්ක ගන්න දිරුවක් නැහැ ඒක. අනික අපි තේරුම් ගන්න ඕන. තේරුණාද? දැන් එතකොට ඒ පිළිවෙතක් කියලා තියෙනවා. ඒ පිළිවෙත කවද කරත් දැන් ඒ ලෙවල් ගියව උද්දේ කරත් ජනවාරි වල කරයි පෙබරවාරි කරයි කියලා කාලයට අනුව වෙනස් වෙනවද ඒක? ප්‍රතිඵලය නැහැනේ. දැන් ඉස්සෙල්ලා තියෙන දුනේ අප්‍රේල්නේ. නෑ ඕ ලෙවල් නේ. ඕ ලෙවල් අප්‍රේල් තියෙන දුනේ දැන් තියෙන්නේ ජූනි වල තියෙන්නේ. දැන් අරකේ කලයි අර කාලේ කරයි කියලායි මේ කාලේ කරයි කියලායි ප්‍රතිඵල වෙනස්සක් එනවද? මොකද ඒ දෙක. ඒ පිළිවෙත හරියට කරා නම් එයාට ඒ ප්‍රතිඵල අනිවාර්යයෙන් ලැබෙනවනේ. නේද? ඒත් ඒක කාලයත් එක්ක ගන්න දෙනුවක් නෑ ඒක. ඒකට කල යුතු දේවල් ටිකක් කල යුතු දෙයක් කියලා තියෙනවා. ඒක කාලයත් එක්ක ගන්න දෙනුවක් නෑනේ. අනිත් ඔය ඔය පිළිවෙතමනේ හැම බුදුවරයෙක්ම දේශනා කරන්නේ. නේද? දැන් ඔය පිළිවෙත තමයි ආර්ය චතුරාර්ය සත්‍ය කියන්නේ චතුරාර්ය සත්‍යම තමයි. පටිච්ච සමුප්පාදය කියන්නේ පටිච්ච සමුප්පාදයම තමයි. ඒක කිසි දවසක වෙනස් වෙන්නේ නැහැ. එතකොට පဋාණය කිව්වේ පဋාණයම තමයි. ආයෙත් ඒක කිසි දවසක වෙනස් වෙන එකක් නෙමෙයි. මේ ස්වභාව ධර්මය හැමදාමත් වෙනස් වෙනවා. ඒකේ බුදු බුදුරේ බුදුරේ කෙනෙකුට ඔක වෙනස් වෙනවද? නැහැ. එතකොට ඒක කාලයත් එක්ක බැඳීමක් තියෙනවද? කාලයට අනුව වෙනස් වීමක් නැහැ. ඔක තේරුම් ගත්තොත් මේක මේ මෙච්චර මේ කතා කරන්න ඕන අවශ්‍යතාවයක් නැහැ. පැහැදිලිනේ. එතකොට ඒ කාලයට අනුව නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ඒකට ඒක කල යුතු தত্ত্বයට අපි කළපු ඒ යෝගාවචරයන් ඒ අවශ්‍ය සුදුසුකම් ලබලා තියෙනවද? දැන් ඒ ලෙවල් කරන්න සුදුසුකම් ලබන්න තියෙනෝනේ. නැතුව හැම එකරාට මේ උසස් පෙළ කරන්න බෑනේ. අන්න ඒ වගේ ඒ සුදුසුකම් ටික සපුරා තියෙනවද? ඊට පස්සේ එතනින් ඒ සුදුසුකම් ටික සපයලා ඉදිරියට යා ඒ පිළිවෙත හරියට නැත්නම් ඒ විෂය කරුණු හරියට ඉගෙන ගන්නවද අධ්‍යයනය කරනවද කියන එක මතනේ. එයා ඒ ලෙවල් උසස් පෙළ සමත් වෙනවද නැද්ද කියලා තියෙන්නේ. අන්න ඒ වගේ ඒ වෙලාවේදී ඒ පිළිවෙතේ යන කෙනා ඒ අවශ්‍ය සුදුසුකම් සපුරලා දිනවද එතනින් එහාට ඒ මාර්ගය කොච්චර සාර්ථකව පුරණවද කියන එක මත තමයි නිවන් දකින් නිවන් මාර්ගඵල ලබනවද නැද්ද කියලා තීරණය වෙන්නේ. ඒ පුද්ගලයාගේ සාධක ටික කාලයට සම්බන්ධයක් නැහැ ඒකට. කිසි විටකත් කාලය සම්බන්ධයක් නැහැ. විදර්ශනා වැඩුවත් මෙකල මගඵල නොලැබිය හැකිය කියන්නෝ තථාගතයන් වහන්සේගේ ධර්මය කලකට අවලංගු කිරීමෙන් එයට පහර දෙන්නෝය. විස්තර කරන්න ඕනේ නැහැ මේව තීරණෝනේ දැන්. ධර්මයේ සෑම කල්හිම නෛර්යානික බව මිස කලකදී ඒ අනෛර්යානික වී අවලංගු වන බවක් තථාගතයන් වහන්සේ නොවදාළ සේක. ඉමේච සුබද්ද බික්කු සම්මා විහරෙය්‍යුං න සුඤ්ඤෝ ලෝකෝ අරහන්තේහි අස්ස යනුවෙන් බුදුන් වහන්සේ විසින් වදාරන ලදුවේ භික්ෂූ මනාකොට විසුවෝ නම් හෙවත් මනාකොට පිළිවෙත් පිරිවෝ නම් ලෝකයේ කිසි කලෙක රහතුන්ගෙන් හිස් නොවන බවය. ධර්මයේ අනාර්යානික වන කාලයක් නැති බව නොරදවා පිළිවෙත් පිරුවහොත් සෑම කල්ලිම මාර්ගඵල නිවාරණය ලැබිය හැකි බව එයින් ප්‍රකාශිතය. ඒක තේරෙනවනේ. දැන් රහතුන් වහන්සේලා ඉස්සර ඒ වගේ රහතුන් වහන්සේලා හිටිය බවත් ඇත්ත. දැන් එහෙම රහතුන් වහන්සේලා නැති බවත් ඇත්ත. ඇයි? ඒකට සුදුසුකම් ලැබුව අය දැන් අඩුයි. නැතේ කියන්න බෑ. අඩුයි. ඒ අය සුදුසුකම් ඉහෙලින්ම සපුරුව අය දැන් ඒ මාර්ගය දැන් ගිහිල් ඉවරයි. ඒ අය නිවන් ලැබුවා, පිරිනිවන් පෑවා. තේරුණාද? එතකොට මාර්ගඵල ලැබුවා, මාර්ගඵල ලැබලා එතකොට ඒ පිරිස අඩුයි දැන්. ඒක අපිට පිළිගන්න වෙනවා. ඒ කියන්නේ ඒකට සුදුසුකම් ලැබලා හිටිය අය දැන් ඒ ගොඩාක් ඒක අවසන් කරලා දෙන්නේ. දැන් පිරිස අඩුයි ටිකක්. හැබැයි නැහැ කියන්න බෑ. දැන් අපි දන්නවනේ ඒක අමාරුවෙන් අර නෙය්‍ය පුච්චලෙවනේ දැන් ඉන්නේ. ඉතුරු වෙලා ඉන්නේ. අර මුල කවුද උග්ගටි චඤ්ඤ විපචි චඤ්ඤ කියන කොටස් දෙකම දැන් ඒගොල්ලගේ ඒ වැඩේ අවසන් කරලා ඉන්නේ දැන්. දැන් හිටපු අයගේ. දැන් නෙය්‍ය පුද්ගලයා ඉන්නවා. නෙය්‍ය පුද්ගලයාගේ අර තියෙන උත්සාහයෙන් තමයි දැන් ඉන්නේ. ඒක නිසා රහතුන් වහන්සේලා අඩුවව අඩුයි. අඩුවෙන් අඩුයි. දැන් මාර්ගඵල ලැබුව අය අඩුයි. ඒක තමයි ස්වභාවය. ඒක තමයි ස්වභාවය.
Itu kota ika ihima tamai swabhaave ika nisa e piliveta rakina piliveta e bhagavatun wahanse deshana karapu piliveta piliveta yanawa nan e neyya pudgalayanta puluwan e yanna e rahat wenna puluwan naththam margapal labanna puluwan eka tamai kiyanne me adigama adigamantar daane Atua pot kihipega adigaman tardana kata dakna lebe eva ikinekata samanata ebevin eva sara washin piligata nohakiya e antardana katawala setita tawama adigame labiya haki kalaya min idiriyata e kalaya atteya ekena me adigama laba ga ekena etakota ara inne dharmaya vikurti wiwane metara wenne ne metara wenne athi adigama antardane ethi adigama labanna puluwam kalaya awasan wima Antar dana wenan tang nati wena wa adigama labima eka ne me pere eka wenne mokada dharmaya enna enna na dharmaya wenas wenawa dan kalayat ekka pirimat ekka mege yam 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 wenas kam wenawa hari dan bereyak ga pawichi karana pawichi karana pawichi karana mokada wenne ekata haani wenawane eka eka ædenawa eka handa wenas wenawa handa wenas wenawa neida pawichi karala handa wenas wenawa e wage me oyata dan iye alut talut kiyanne hitalu kiyanne hitala meka hitala deshana karana monahari taman hitala desha anne eken thamai meka wenas wenney eken thamai wenas wenney etokota ehema wenakota meka yam 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 wenas wi yana එතකොට එක්තරා අවස්ථාවකදී මේක පිළිගන්න පිරිසක් නැති වෙනවා මේක මේ පිළිපදින පිරිසක් නැති වෙලා අන්තිම ධර්මයක් නැති වෙලා යනවා අන්නේ මට ඒ තෙන්දි ධර්මයක් ඊට පස්සේ මේක නැති වෙලාම යනවා සත්‍ය සත්‍ය වැහිලා යනවා අන්නේ තෙන්දි තමයි අධිගම අන්තර්දානය වෙන්නේ එතෙන්දි ඉතින් දන්නේ නැහැ නේ පිළිවෙත අපි මේ පිළිවෙත ඔක්කොම නැති වෙලා යනවා අපි දැන් දන්න මේ යන්න ඕන මේ විදර්ශනා මේ කරන නාම රූප ගැන මේ ඔක්කොම නැති වෙලා යනවා ටික නැති ඒක තමයි ස්වභාවය කවරදා නමුත් අධිගමාන්තර දාණය වෙතත් වනුයේ කාලයේ වරදින්නවා කාලයේ වරදින්න නෙමෙයි ඒක වෙන්නේ පුද්ගලයන් විසින් පිළිවෙත් නොපුරා හැරීමෙනි හරිද මේක අතෑරලා දාලා අන්තිමටම ඒ පරම්පරාවට යන්නේ බෑ මේක දැන් පොත් තුනක් පොත්වල විනාශ වෙලා යනවනේ මේක පරම්පරාවට යන්න ඕන එකෙක් නොකරහම ඊළඟ පරම්පරාව ඊට වඩා අඩුවෙන් යන්නේ ඊළඟ පරම්පරාව තවත් අඩුවෙන් යන්නේ උහුමු කියලා නැති වෙලා යනවා ඒක තමයි වෙන්නේ එක જાතියකදී කරන උත්සාහයෙන් මගපල නොලැබිය හැකිය ඒක අපිට පිළිගන්න වෙනවා දැන් භාගතුන් වහන්සේටවත් එක මේ බුදු වෙන්න එක භවයක් මදි වුණානේ එතකොට එහෙම බෑ මේ බුදු සස්නෙන් මගපල ලැබීමන නිසි අය සමග මගපල ලබා අවසන් වීමෙන් ඒ අධිකම අන්තර්දානීය විය හැකිය එතකොට ඒ මේ බුදු සස්නේ අධිගම ලබන්න පුළුවන් ඒ ඒගොල්ලගේ යම් පිළිවෙතක් ඒගොල්ලන්ට හැදිලා තියෙන තන් මේ අධිගම ලබන්න අනිවාර්යෙන් ලබනවා ඒක දැන් ඒ අය බොහෝ ප්‍රමාණයක් දැන් අධිගම ලබලා තියෙන්නේ එතකොට මේක එන්නෙන්න එතකොට ඒ කාරණා දෙක එකක් තමයි මේ දහම ටික නැති වෙලා යනවා ඒක මේ දහමේ වරදක්වත් කාලයේ වරදක්වත් නෙවෙයි ඒක පිළිපදින පුද්ගලයන්ගේ වරද නිසා වෙන්නේ. ඒ වගේම අනිවාර්ය අධිගම ලබන්නව අවශ්‍ය කියන්නේ ඒගොල්ල පෙරුම් පුරාගෙන ආපු අය දැන් අවසන් වෙලා තියෙන්නේ. ඒක ඒ අය හිටියනම් ඒත් මේක යනවා. ඒගොල්ල ඉවර වෙනෝනේ අවසන් වෙනෝනේ. ඒගොල්ලේ වැඩේ කරලා අවසන් වෙනවා. ඒක නිසාත් මේ අධිගමන් දානට හේතු වෙනවා. ඇයි? දහම දන්න අය නැති වෙනෝනේ. දහම දන්න අය නැති වෙනවා. ඒගම අධිගමේ ලබනෝ ඒ අය. නැති වුණ ගම මේක නැති වෙලා යනවා. දැන් ඔය අපි තුම ඔය සමහර ශිල්ප තියෙනනේ ඔය සටන් ක්‍රම එහෙම අපේ සිංහල සටන් ක්‍රම එහෙම දිනන දැන් ඒවා අතුරුදහන් වෙලානේ තියෙන්නේ දැන් නැහැනේ ඒකට උනේත් ඒකම තමයි ඒවා ප්‍රගුණ කරපු දන්න අය නැති වෙලා ගියා ඇති වෙලා ගියාට පස්සේ ඒව නැති වුණා අන්න ඒ වගේ ඕනම ශිල්පයක් එහෙම නැති වෙන්න පුළුවන් ඕනම ශිල්පයක් එහෙම අඩුවේවි කියලා නැති වෙලා යනවා මේකත් එහෙම තමයි
manusia nisi maga phala labi imata piriyutu piliwet pirima hevat vidarshana wadima heradamu pasu bhavana margaya dat ayat nathi wi giye pasu nawata budu kenekun budu wi nirvana margaya prakasha karana tek pase budu warunata hera annyanata maga phala nolabe manusyan visin maga phala labi imata piriyutu piliwet pirima hevat vidarshana wadima heradamu pasu vidarshana wadima heradana Dengun ati ke atenam bela diye nene, dan pansala ke himade yak bela wadah. Kidarna himade wenne nene, himade darna mandarna himade wenne wadah kiela. Ara nikang matu piting mono hari tikak sakat cakiri mene wenne. Himade wenne, madane nama rupa tikak kuat adungane kiela dina awas tawak ne. Mandarnya darah minna, ini mana? Ini mana mandarnya? Ini apa? No darah tenggol itu iya, apa? Kira? Ini mana mulika? Ini mana kudne? Ilangan itu eva kian ngegi hama wesi wesi ud? Akamati? Ego lat ara ya kemati ya katandar, kawi barna, no orang itu mana kemati? Arwah kian ngegi hama sama ego lat ara hingin ni? Ini mana ikut tiel? Tapi ini mana? Mandane kapan sa lagawat niya may nawadagir mana sa kay? Igwi. Oh. Di kita may i karena deng hima ara sa sate wasi ng api mi hima deng api mi mulas sa pawit sigara noro ni mulas sa tiro na mo research paper ka kaugali Dan widyatma kramayanu research cekak karena orang, ini muka kari karuna gatte nang, ini karuna mulas tepen nanno orang. Tapi pilih kali nih nih, guna mereka karuna, mereka karuna, mana mereka mulas tepen gatte. Jadi karuna istilahnya kan apa research cek karan nih, itu mulas tepen aktiin orang. Dan apa itu mulas tepen aktiin orang? Mulas tepen aktiin orang. Nuhanset mereka mulas tepen pali kota sekarang mereka kian nih, sama hari tenggol apa itu prasne tepen aktiin orang. Tiennya, itu mulas tepen aktiin orang. Mulas ya karangan itu aja mungkin yang nemen nih itu tapi neta api itu nih orang yang karangan mereka api itu yang awas tadi yang khalay itu bina upamawa gan mula ini upamawa unat tetap tapi goda kita lagi gan non upama ini upama itu loko barak deh nonton ekan neta ang ini upamawa kiuwa gamang sama ada ini upamawa tulah raden nusah gan non ini sawa keyo itu kota ait awul karangan mereka itu ekan unat tapi Yadi hian nona mei pemawa da tiena, pemawa ke samara pita puli karunat deka ika karna ika da pemawa de dahayat dol hak samara gan na mei ya pita ika karna pa hedli karan na. Tei hiba gan nona ya pi na ge sem maharatan na se unat ika karna ya kian pemawa puhu pramani ya kian no. Ika ne ike adang guen ne samara da pita ke gunia kwita da ya rakit kian loku karna deka kian pemawa loku pramani ya kian na mei no. Is abu pa. Oh, aduh, oh, ikat sama, aduh, sama ya. Ikat winat, dekat itu mata hidupnya itu tertera, hagi hilang, me winat dekat itu perlahan dia, no, mereka ni kan orang fatya laba ni, me biapar ya, neva gigi dekat perlahan dia, no, satu wajah ini itu na, ini kapa hari pansal agawat, dia me anak beres itu, ha, na, me arah arah me niwan arah unu keraga. Kita setahan apa ni? Ini kayaknya Arab. Hemat isi apa? Cetana ni winno. Nampi me me wedes setahan apa? Boleh wedes setahan. Mukar ada ilak kwinno. Ini ilak kwinno na niwanai. Ini niwan ata niwan na ilak kakaragi na wedes setahan sakas winno. Ini mana niwe sakas win? Ini kayak ni kanggar sama ni muka monawa hari wedes setahan. Aibillah ni kayak ini aramunati ni. Ada hasil tiennya dengan sil lalu mak kena dengan ayat lewa adi unham hitup gemang niwana pahala yang makin ada hasil tiennya ini. Ini wadle ini hitiya ama monohari ahagena wadle hitiya ama pin sidda bino. Monohari ahagena wadle hitiya ama me marga parla bino. Kian ada hasil tiennya. Iksa monohari kian itu ayat lagi lewa wadle ino. Ini ada hasil tiennya ke gembur ada hasil niwana teme api mimi. Perum pura neta, ini mungkin kriya karan nona marga, kriya karan nona pilihita, kalau itu dewa altikak tienna makian ada hasak naya, ane kaya, tiennti awo dina ti kama tamai atteram itu na, terus ting pasnya kaya atteram itu. Manusia nvisin maga pala lebi imeta pilih itu pilihet pilih mehewat vidarshana wedi imeta heradamu pasu,
අන්න එතෙන්දි තමයි මේක ඉවර වෙන්න යන්නේ. භාවනා මාර්ගය දත්තයත් නැති වී ගිය පසු නැවත බුදු කෙනෙකුන් බුදු වී නිර්වාණ මාර්ගය ප්‍රකාශ කරන තෙක් පසේ බුදුරන්ට හැර අන්‍යනට මගඵල නොලැබේ. ඇතර මේ පොත් ටිකවත් තිබුණු නිසානේ අපි අපිවත් ඕක මේක ඉගෙන ගත්තේ නේ. කොච්චර වටිනාකමක් තියෙනවද? අපි මේ මේ දක්වා හරි අපි මේ මේ ටික යම් මට්ටමකට මේ කරුණු ටික හරි ඉගෙන ගත්තේ මේ පොත්පත් ටික නිසා. මේ ටික තිබුණා නම් අපි අපි අපිට බෑ මේ යම් මේ කාරණා ටිකවත් ඉගෙන ගන්න. ඉතින් ඒක ඇත්තටම උන්වහන්සේලා කරපු සේවය අපි අගයන්න ඕන. තථාගතයන් වහන්සේගේ ධර්මය පවතිද්දී විදර්ශනා භාවනා මාර්ගය තිබියදී කාල විපර්යාසය නිසා මගඵල නොලැබෙතැයි කීම ඉමේව සුබද්ද බික්කු සම්මා විහෙරියුං න සුඤ්ඤෝ ලෝකෝ අරහං තේසි අස්ස යන බුදු වදනට විරුද්ධ මතයකි. එතකොට අපිට මේක තේරෙන පැහැදිලි තව කාලය ගන්න එක තේරුම්ක් නැහැ. මෙකල අධිගම ලාභී ඇති නැති බව මෙකල අධිගම ලාභී නැතේ යනුද ඇතමුන්ගේ මතයකි. අධිගම ලාභී වූ මම සෝවාන් වෙමිය මම රහත් වෙමියයි ලොවට අඬගා කියන්නාහු නොවේති. අධිගම ලාභීන් හැඳින ගැනීමට ඔවුන්ගේ විශේෂ ලකුණක්ද නැත. බුද්ධ කාලයේ ශ්‍රාවත්‍යාදී නගරවල ලක්ෂ ගණන් සැවැත් නුවර නගරවල ලක්ෂ ගණන් අධිගමලාභී ගෘහස්ත්‍යෝ විසූහ. ඔහුද සාමාන්‍ය මිනිසුන් සේම ගොවිකම් වෙළඳාම් ආදී රැකිරක්ෂා කරමින් අමුදරුවන් පෝෂණය කරමින් විසුවෝය. හැඳින ගැනීමට විශේෂ ලකුණක් ඔවුන් කෙරෙහි නොවීය. පෙර විසූ භික්ෂූන් අතරද අධිගමලාභී බොහෝ වූහ. එක් කලෙක මේ ලක්දිව අසවල් භික්ෂුව පෘථග්ජනයයි කියා දැක්වීමට කෙනෙකු නැති තරමට අධිගමලාභී භික්ෂූන්ම විසූ බව අටුවා පොත්වල දක්වා තිබේ. ඒක ඉතින් අතිශෝක්තියක් කියලා ගන්න අවශ්‍ය නැහැ. ඒ කාලේ ඉන්නේ නැති අය ඉන්නේ නැතිනේ අනිවාර්යෙන් හිටියා. මොකද ඒ කාලේ මේ කාලේ ඒ අය රහත ලැබුවා. ඒක මේ අතිශෝක්තියක් නෙවෙයි. දැන් අපිට නිකම්ම එක හිතුවා මේක අතිශෝක්තියක් කියලා හිතෙන්න පුළුවන්. එහෙම එකක් නෙවෙයි. කොතෙක් ආර්යයන් විසුවද සෝවාන් සකදාගාමි අනාගාමි පුද්ගලයන් තබා රහතුන්වත් හැඳින ගැනීමට ලකුණක් නම් නැත. දම් සඟුරු වටුවාවේ එන කතාවක් මෙසේය. ලක්දිව පෙර ලක්දිව සිතුල්පව් වෙහෙර විසූ රහතන් වහන්සේ කෙනෙකුන්ගේ උපස්ථායක වූ බුද්ධ පබ්බජිතයෙක්, ඒ කියන්නේ මහලුව පැවිදි කෙනෙක්ට තමයි එහෙම කියන්නේ, විය. ඒ නම දිනක් රහතන් වහන්සේ හා පිඬුසිඟා ඇවිද රහතන් වහන්සේගේ පිරිකරද රැගෙන පිටිපසින් එන්නේ. ස්වාමීන් ආර්යයන්ගේ සැටි කෙසේදයි රහතන් වහන්සේ යෙයි රහතන් වහන්සේ විචාලේද? රහතන් වහන්සේගෙන් ඇහුවා අර ස්වාමීන් වහන්සේ, අර මහලුව පැවිදි වූ ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේලා මොන වගේද කියලා, අඳුරගන්නේ කොහොමද කියලා. එකල රහතන් වහන්සේ කියන සේක් ඇවැත්නි, ඇතැම් මහල්ලෝ ආර්යයන්ගේ පාසිවුරුගෙන වත පිළිවෙත් කරමින් හැසිරෙන්නාහුද? ආර්යයන් නොහඳුනන්නාහ. ඇවැත්නි, ආර්යෝ හැඳින ගැනීමට එතරම් දුෂ්කර වූවෝයි දැයි වදාළ සේක. තේරුණා නේද කතාව? යන රහතන් වහන්සේ ඉදිරියෙන් වඩිනවා. අර මහලුව පැවිදි වූ මේ මහත මේ රහත මේ ස්වාමින් වහන්සේ රහත් නෑ, පිටිපස්සෙන් වඩිනවා අර මේ මේ සිවුරු අරගෙන වඩිනකොට ඒ යන ගමන් අහනවා, ඒ පිටිපස්සෙන් යන අර මේ අනිත් ස්වාමින් වහන්සේ අහනවා, රහතන් වහන්සේලා, ආර්යයන් කියන්නේ රහතන් වහන්සේලානේ, රහතන් වහන්සේලා මොන වගේද කොහොමද අඳුරගන්නේ කියලා. එතකොට රහතන් වහන්සේ දේශනා කරනවා, සමහර මහලුව පැවිදි වූ අය මෙහිම මේ පිරිකර අරගෙන පිටිපස්සෙන් මේ ආවත් රහතන් වහන්සේලා අඳුරන්නේ නැtei කියලා. මොකද ඒ කාරණේ එච්චර අමාරුද එහෙනම් අඳුරගන්න කියලා අර මේ ස්වාමීන් වහන්සේ කියනවා. ඒ කියන්නේ ඒක කාරණේ තේරුනේ නැහැ එයාට. නේද? ඒ ස්වාමීන් වහන්සේට ඒක තේරුනේ නැහැ. ඒක තමයි මේ කියන්නේ. ඒ කියන්නේ රහතන් වහන්සේ කෙනෙක් කිව්වහම රහතන් වහන්සේ නෙවෙයි, රහතන් වහන්සේ බුදු පසේ බුදුරයන් වහන්සේ, බුදුරයන් වහන්සේ පවා අඳුරන්න බැහැ පිටින්. දැන් බුදුරජාන් වහන්සේ අර රැස් විහිදගෙන යන අවස්ථාවක් තියෙනවා. උන්වහන්සේ වඩින අවස්ථාවල අර අවස්ථා ආකාර තුනකින් උන්වහන්සේ වඩිනවා. ඉතාලම මේ හෘදයෙන් තරන්නේ දැන් මේ හෘදයෙන් නැතුව වඩින කොටත් අනි සාමාන්‍ය මේ අර රස්මාලාව නැතුව වඩින අවස්ථාවක් තියෙනවා. ඒ වෙලාවට අඳුර ගන්න බෑ සාමාන්‍ය. ඇයි? එක්තරා අවස්ථාවකදී රැවටුණානේ මේ මහාකාශ්‍යප මහරහතන් වහන්සේට. ඒ වගේම එක එක වගේ බුදුජාන් වහන්සේ මහරහ මේ කාශ්‍යප මහරහතන් වහන්සේ
ika wagi beluham, andurukan nama aru. Itu dek terasa agi samane hamadamat mahakashpata bahansi wadina marga yatibuna, ini marga, benda mahapa mahakashpata maharadhanase wadina. Itu pasi, ini kiri, ida mahakashpatahatan bahansi terkaling, budurujan bahansi marga beriya, ne pinde pati. Wadina bela awi ektera kantawa gengdila me puja kara me budurujan bahansi itu. Jadi ras, unuhan sih, beli barang itu kan rasmala awane, samaane, itu dia barang ini. Itu kan, itu kan sih, andurukan beri villa, ar khan taw, itu ya, mey ar hamada amat tadi, na mahakash swami unuhan sih, mey barang ini, mahakash maharatang unuhan sih, barang ini kira. Dahane pilihkan nuwa, gamang, pilih pasing, mana mahakash maharatang unuhan sih, barang ini. Pernah dapat sih, ah, itu kuda anggur gatta, mei benar, swami nuansa kila, ara budurjan nuansa lagi, ara di, ara gatta, ara ke, mahakashprat maharatanan sih, itu boleh kira. Ida ing pas sih, mahakashpratan maharatanan sih, pilih suka wedi nih, pahli. Toh, ini pas sih, tamai ara mei kita mei wana gatta uni, ini pas dikata mei di wani ini. Itu kota ini kan budurjan bahasa apa andurukan nih be, thawat upa udahar non teran tiyan andurukan nih be, dan ikhtara wasta kadhi ya ratri kali, me nawaten gan nih villa, we budurjan bahasa ini pavidwic, macam nama tak nih deh, me dekala nih, muka itu deng den budurjan bahasa ini biksu bahasa den nama ikhama stane ratri ini wewetan gan, macam nama tak nih deh. Kemari, ini pasti, me muka budurjan wanse bimasan wa khawur weni wende pahidi uniknya lah. Ini pasti kaya na me budurjan wanse weni wujud mau pahidi uniknya lah. Ini pasti me esakat cawadi budurjan wanse dharma desa nakarnya. Anthurane me dharma desa nakarno. Desa nakarno kota, ini me anthurakarno me budurjan wanse me thamai mama budurjan wanse kaya lah. Ini pasti pahit dikerana kita ilmi mak kerana velave, ara ini ehi biksu pahing pahit dikerana, bayam kita ini tak kaling, atapi rikera boleh kalah, ne? Ikan sah atapi ini pasti alu ya, macam ini atapi rikera karangan ini nak kira, jana, ini jawan, jawan velave, ini, ini vale rahat telah hiti, jawan velave, ara, ini, goni, kaya ni, hara ke, enala. Marah ni dapat tu, jadi rahat tu lah. Jadi, ini kak ni hari kekayaan pun awak setamat ni hati rak pun terjadi, no? Hari kekayaan lah marah tu, eh? Eh, daru ciri ni awak sedih ni, macam mana kan? Itu aja lagi, oh, itu aja. Itu kita, ini lagi, dengan hima bahiring, andurukan ni ber. Budur jalan nuansa lah andurukan nanti ber, pasai buduran nuansa lah andurukan nanti ber, rahatan nuansa lah andurukan nanti ber. Ikat sama yang mekian. Aryan hendine geni mih duskaratte mek kata amende datah ek. Aryan keri hendine ibar lakunak neti bevinde. Own visin tamange arya bawa annya ante nopausan bevinde. Loke i aryan neti bawa paracitta vijarni janiya labuwe ku visin misa ane ke ku visin nodatah ekia. Paracitta vijarni ane ke nukade. Heh? Anunge sit dana geni mih janiya mukadhi janiya. Eka abinyawa, abinyawa kan ni kemudah abinyawa. Abinyawa apa tuan kau itu? Rupa acara, pasien nyane itu hilalah. Abinyawa yang masih tak pasien nyane, eka me thawa dingguah. Pak nyane me dinggu, nyame dinggu kiat tienno deh. Pasweni rupa wacara pasweni nyane ma dingu tamai arupa wacara jangan hataram. Mana de? Akasa nancaya dene, vinya nancaya dene, akincanya dene, nevasanya nasan. Ini hatarat eser hatarwa pasweni dhyane dingu. Netang, eke yutpanya. Kila kiu hamani berdi. Ini pasweni dhyane tamai. Hatarwa dhyana pahai ti enni. Ara pasweni dhyane tawat mattam hataram. Ewa gema anipeting abinya aja, no.
Abinya di unukaran puluang, eh abinya tamai, abinya cadda binya panca binya cadda binya hila, kipe kita bisra karna api kisra saka cakar wenama, deng kasar ing ikak tamai para citta wijana nyane hila kiani, para citta wijana nyane puluang anungge sit kiawan, eh sit kiawan iko hamadai, sit atadama api mata kate sit warga kiyak saka cakarade, pati me. Mahasati pattana deshane cittanupassanave sit varga kiyak thibunada sit okkoma 89 ay 16 ak thiyena anne 16 ma kiyawanna puluwa e 16 mokadda kiyala e hade vastuwe varnayen kiyawanna puluwa eka thaw varnayen moolika mattamen lobha sitadda dvesha sitadda moha sitadda kiyala kiyawanna puluwa es thawad diunu karama e abhinnyawa thawad diunu karama para citta vijanyane ara siddhase mokadda kiyala kiyanna puluwa eke margapala situ thiyenawa etoda e margapala sithe me sitha kiyala kiyanna puluwa etoda eken kiyanna puluwa magapala labilada naddha kiyala hari etoda para citta vijanyane kiyanna puluwa e para citta vijan api tika issara sakatcha karanna one eka wenama sakatcha karamu dan welawak ne hari Para citta vijana nyane etie kuda pawa me wisara loki sema denage no tato beli mo pahasu karyak no ikan eki di balana buluang ikawasta ikinagi ukum eka sari daba na buluanda be aramunu karana bula ikinagi ni iagi mihim bala bala yan hama kinagi wena wena balana hima tama balana buluang natua kian na be to kuda apida yam kene kiena wanang para rahatun nuhansela inna wada nadda kiene ke para citta vijana nyane tiyunu ketirunat balanna bae ne kochchara kiyala balannada api kiyuwa kenek innawa para citta vijana nyane tiyena eyaatawat prakashayak karanna bae ne rahathun nehai kiyala eka thiyenawane hai iya idi kiyak kiyala balannada hai idi ikawatakata ekkenagene balanna puluwa da eya balala hari yage tiyena innone idin kiy denek kiyala balannada ema yage jeevitha kale okkoma issuge balanna bae ne hama kenage එයාටවත් ප්‍රකාශයක් කරන්න බෑ රහතුන් නැහැ කියලා. ඇයි එයාට බලන් බැලීමේ හැකියාවක් නැහැ නේද එහෙම? පරචිත්ත විචාරණ ඥානය තියෙන කෙනෙක් හිටියත් ඒක කරන්න බෑ. එහෙම ප්‍රකාශයක් කියන්න එඩිතර වෙන්න බෑ කිසි කෙනෙකුට. දැන් කෙනෙකුට කියන්න බෑනේ රහතුන් නැහැ කියලා. කොහොමද කියන්නේ? කරන්න කියන්න පුළා එකම දේ තමයි පරචිත්ත විචාරණ ඥානය තියෙන්න ඕනේ යාට. ඉතින් එහෙම කෙනෙකුටවත් ඒ ප්‍රකාශය කරන්න බෑ. මොකද එයාට හැම කෙනාගේම බලන්න බෑ. බලන්න හැකියාවක් නැහැ. Hari ini, cerita khatwat kian nih, bay, rahatun nuansila nih kira. Kita margal pala labu bay, nih kira kian nih, bay, ini kira awak nih. Nih tienno nih, demi gemuru kar nih, ini itu mitya awan nih, wo untarang antar jali, ini wo tienno mah marg pala labu bay kira, samara ya kian no, samara itu ke sahati ke dino labu bay kira nih, thamam kia gan no, antar ini mah ini no, ding, ini wo kok mitya awan. Kiwa kia ki hima dia kiwa kian nema e kama tamai ya hima gerek nona bang o e kiana kama tamai kian ne ya hima gerek nona bang e kema tamai kiwen ne ya e hima gerek nona bang kaurari ma kiana ma nang e kema pi andro gano ne ya hima gerek ne me kira e kama tamai toro toro e kate rungan Mikala ghiyan natara taba pavidan natara di vidashana varnaya sulaba noveti ibevin aranyadi viveka sthanayakata elamba bhavana karana bhikshun lokaya usas kota salakati sedahavatun baudhyo boho dura sitada gos e bhikshunta puja satkara karati mikala aryo nathaya magapala nolabiya haki ibevin bhavana kirima his wedakka yana katha bhavana nokorannavun visin aranyadi viveka sthanawala vesana bhikshunge tattwe pahat kota dakkunu pinisa athi karana laddekai sitiya hakiya Oh, hema kiyannat puluwan samahara eerchawa athi wenawa eerchawen samahalata samahara dewal karana kota den api me wedasaran pawa karana kota ekata kenek samahara ayata kemathi nathi awa innawa eka me eka nokaranna thamai adahas kiyanne a oka hariyanne kila Again, ikan nokaran na, ikan igulat nokaran nisa, igulat karna widiyata nokaran na ya, ikaran na denine, ikata bada awan, eti weno, ikata bada karan utsaha gano, ikita pratipala yak na, tiruman na, wawaisa tegi amukarna weda, tau kalti yuno wakaran na,
අන්නේ වගේ අදහස් කියලා ඒවා මේ ඒක අද එතන තියෙන්නේ තමන් හිතන විදියට අනිත්ය එන්න ඕන තමන්ගේ කණ්ඩායමට එන්න ඕන එහෙම අදහසක් තියෙනවා දැන් ඔය නිර්මාංශයක් තියෙනෝනේ නිර්මාංශයක් කරන්නේ නිර්මාංශ කණ්ඩායමට දාන්න හදනවා කොට ඒ පැත්තට එන්න හදනවා කොටද දා ඒ පැත්තට කොට ඒ කොටට දා ගන්න හදනවා ඒක අර එහෙම ඉන්නවා ඉතින් ඒක ඒව ගැන අපි අවධානයෙන් ඉන්න ඕන මේකල ආර්යයන් ඇති නැති බව නම් නොකිය හැකිය නොකිය හැකි නමුත් පෙර පෙරමෙන් සුලබ නැති බව නම් කිය හැකිය විදුසුන් වඩා එක જાතියකදී කරන උත්සාහයෙන්ම කෙනෙකුට මගපල ලැබෙන්නේ නොවේ මේ જાතියේදී විදුසුන් වඩා මගපල ලැබිය හැකි වන්නේ පෙර જાතිවලදී විදුසුන් වඩා තිබු අයටය ආන කියන්නේ පෙර බවවල එකත් වැදගත් දැන් පෙර බවවල විදුසුන් වඩලා 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 එන්න ඕන දැන් අපිත් ඇත්තටම මේ බෞද්ධය විදියට ඉපදුනේ පෙර අපේ සම්බන්ධයක් තිබුණා මේ ධහමට සම්බන්ධයක් තිබුණා ඒ සම්බන්ධය තිබුණ නිසා තමයි මෙහෙම ආවේ නිකන් නෑ නිකන් හේතු නිකන් එහෙම එන්නේ නෑනේ පෙර අපි පෙර බවවල අපි මේ පිළිවෙතේ ගිහිල්ලා තියෙනවා ඒක නිසා තමයි මේ 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 මට්ටමට අපි එන්න පුළුවන් උනේ නිකන් මෙහෙම ආවේ නෑ දැන් ඔව් මෙතෙන්ට එන්නේ නෑ නැත්තම් දැන් මේ මේකට බන්ධුතාවයක් එන්න ඕනේ ඒක මේ එක සැරේට ආව එකක් නෙමෙයි ඒක මේ අපේ දක්ෂතාවයන ධර්මයේ දක්ෂ එහෙම එකක් නෙමෙයි ඒ පිළිබඳව පෙරදී යම් උනන්දුවක් උමනාවක් තිබිලා තියෙනවා ඒ ඒකත් එක්ක තමයි මේ එන්නේ නැත්තම් එන්නේ නැහැ මගපල ලැබිය හැකි පමණට විදර්ශනා ඥානයේ මෝරණ්ඩ ಜಾති ගණනක් ගත විය හැකිය ಜಾති ගණනක් ඒකත් එකක් නෙමෙයි පෙර පෙර දීන් දිකට යම් පිළිවෙතක මේ ගිහිල්ලා තියෙනවා විදර්ශනා වැඩිම ආදී වශයෙන් පෙර ಜಾතිවලදී පුරණ ලද පාරමිතා ඇතිව මගපල ලැබීමට සුදුසුව විසූ පින්වත්තු බුද්ධ කාලයේදීද එයට සමීප කාලයේදීද සමූහ සමූහ වශයෙන් මගපල මගපල ලබා නිවන් දුටහ බුදුන් වහන්සේ බුදු වී බොහෝ කල ඉක්ුත් වී ගිය බැවින් මගපල ලැබීමට සුදුසුව විසූ අය දැන දැනට බොහෝ සෙයින් මගපල ලබා අවසන් වී යන්නට ඇත. ඒක තේරෙනවනේ. දැනට මේ සුදුසු වෙච්ච අය දැන් ඔක්කොම බොහෝ ප්‍රමාණයක් ඔක්කොම නොවුනට බොහෝ ප්‍රමාණයක් මේ වැඩේ අවසන් කරලා ඉන්නේ දැන්. ඒක නිසා තමයි අර දැනට පේන්න තරම් ප්‍රමාණයක් නැත්තේ. කලින් එහෙම පේන්න ප්‍රමාණයක් හිටියා. දැන් එහෙම පේන්න ප්‍රමාණයක් නැහැ. ඒ අය අවසන් කරලා. තවත් ඇතිනම් ඇත්තේ ස්වල්ප දෙනකි. මෙකල අධිගමලාභීන් මදවීමේ හේතුව ඒයයි සිටිය හැකිය. මෙකල විදුසුන් වඩන්නා වූ අතර හේතු සම්පත් ඇති අය ඌව හොත් ඔහු මේ જાතියෙම මගපල ලබා නිවන් දකිති. හේතු සම්පත් නැති වුණට එය මතු જાතියකදී මගපල ලැබීමට හේතු වන්නේ විදර්ශනා නොවැඩුව හොත් හේතු සම්පත් ඇති පමණින් ඉබේම මගපල ලැබෙන්නේද නොවේ. ඒතර අපිට තියෙන්නේ දැන් අපිට මේ භවයේදී මගපල නොලැබුණත් අපි මේ පිළිවෙතේ යන්න ඕන. තේරුණාද? මේ පිළිවෙතේ යන්න ඕන. එතකොට එහෙම කරොත් තමයි ඉදිරි භවයේදී හරි අපිට මගපල ලබන්න පුළුවන් වෙන්නේ. හේතු සම්පත් ඇති නැති බව නොදත හැකි කරුණකි. මගපල ලැබීමට හේතු සම්පත් ඇතිවද විදුසුන් නොවැඩීම නිසා බුදුන් කල බරණැස් නුවර විසු මහා ධන සිටු පුත්‍රයාමෙන් බොහෝ දෙන ලැබිය හැකිව තිබෙන මාර්ගඵලයෙන් පිරිහෙති. එතකොට මහදන සිටුපුත්‍රයාට තිබුණ සම්පත් ගැන යාට මේ මගපල ලබන්න හේතු කාරණා තිබුණා නමුත් යෙදුනේ නැති නිසා ඒක ලැබුණේ නැහැ. පරණසුවර 160 කෝටියක් ධනෙ ඇතිව සිට ධනයෙන් මත්ව නොමනාසේ හැසිර සියලු ධනය නසාගෙන අන්තිමේදී වාසයට තැනක්ද නැතිව සිංගමනට වැටුණු මහදන සිටුපුත්‍රයා දැක බුදුන් වහන්සේ ආනන්දස්සවරයන් වහන්සේට වදාරනසේ ආනන්දය සිංගා කන මේ මහදන සිටුපුත්‍රයා බලව මොහුට ධනය නොනසා ප්‍රථම වයසේ කර්මාන්ත කර වූයේ නම් මේ නගර අග සිටවන්නට වාසනාව තිබුණේ. එතකොට මුල කාලෙදිම කර්මාන්ත කර වූයේ ප්‍රථම වයසේම කර්මාන්ත කර වූයේ නම් මේ මුදල් යොදලා යාට පුළුවන් වුණා අග සිටවන්න තිබුණේ. පැවිදි වී නම් එහු දැන් දෙවිදියක්නේ ගිහි සහ පැවිදි. එතකොට ගිහිය කාලේ ගිහියෙක් විදියට ඒ කර්මාන්ත හරියට දියුණු කරා නම් එයාට අගසිටු වෙන්න තිබුණා මුල කාලේ ජීවිතේ මුල කාලේදී. එයාට පැවිදි වුණා නම් සෞකලසුන් නසා රහත්ව නිවන් දකින්නට තිබුණා. ඒ අවස්ථා දෙකෙන් තිබුණා. ඒක මගේ හැරුණා. එහෙම කරේ නෑ එයා.
Idin madhyama vayasedi karmanta karavi nam menuvara devana situvanrat pavidi vi nam anagami vi nivan dakinnatat vasana thibuna. Meda vayasedi hari me karmanta karanam gihiyek vidiyata devani situ wenna thibuna situ tanaturu laba ganna thibuna. Ehema pavidi vela hitiye nan meda vayase pavidi una nan anagami wenna hakiyawat thibuna namuth ekat kare ne. Paschima vayasedi karmanta karavi ina menuvara thunwana situvannatat pavidi vi ina sakadagami margayata pavina nivan dakinnatat thibinai wedala. Ara avasana vayase hari mahalu vela hari me margaye nivaradiwa karmanta kara nan thunweni situ tanpaturu labanna thibuna pavidi pavidi una nan sakadagami mattamata margapala labanna hakiyawa mohuta thibuna. Ehema thibila e mattam thuneedima ekakare na. Eka nisa mokada une අන්තිමට සීගමනට වැටුන අර තියෙන සම්පත් ඔක්කොම විනාශ වෙලා ගියා. අන්තිමට සිඟාපන්න සිද්ධ වුණා. මේ මහා ධන සිටු පුත්‍රයා. බරණැස් නුවර හිටියි. බුදු කෙනෙකුන් හමු වී දහම් අසන්නට ලදහොත් ලෙහසියෙන්ම මගපල ලබා නිවන් දැකිය හැකි වෙත හැකි වෙතයි බොහෝ දෙනා සිතතත් එපමණින්ම සෑම දිනම නිවන් දක්නාහු නොවේති. බුදුන් වහන්සේ දිනපතා අලුයම් කාලයේ ලෝබලා වදාරා නිවන් දකින්නට හේතු සම්පත් ඇති සත්වයන් සොයා දහම් දෙසා ඔවුන් නිවන් දක්වති. ඇතර බුදුජන වහන්සේ උදෑසන නෙවෙයි හවසයි දෙසරයක් බලනෝනේ. මහා කරුණාවෙන් අවස්ථා දෙකකදී බලනෝ ලෝබල. එක්තරා අවස්ථාවකදී බවාක්‍රේ සිට බලනවා මේ උන්වහන්සේගේ දෙවුරම් මෙහෙරේ දක්වා හවස දෙවුරම් මෙහෙරේ සිට බවාක්‍රේ දක්වා බලනවා අවස්ථා දෙකක් මහා කරුණාව පතුරුනෝ ලෝකයට බුදුන් වහන්සේගෙන් දහම් අසන හැම දෙනම නිවන් දකින්නම් ලෝකයේ එක් කොනක සිට අනෙක් කොනට දහම් අසාගෙන යෑම මිස ධර්මාවෝදය කර ගන්න සමත් සත්‍යයන් සොයන්නට කරුණක් නැත නිවන් දක්නට හේතු සම්පත් නැති ධර්මාවෝදේ කිරීමට නොසමත් පුද්ගලයා එක්වරක් නොව බුදුන් වහන්සේගෙන් දහස්වරක් බණ ඇසුවේද දහසක් බුදුවරයන්ගෙන් බණ ඇසුවේද මගඵල නොලැබෙන්නේය. ඒක තමයි බුදුරජාන් වහන්සේ ඇසුරු කරයි කියලා මගඵල ලැබෙනවද? නැහැ. එහෙම ලැබෙන්නේ නැහැ. ඒකට ටිකක් උපමා ටිකක් කියලා දෙනවා මේකෙන් බලමු. කොසල් රජතුමා වනාහි ඉතා ළඟින් බුදුන් වහන්සේ ඇසුරු කළ උවසුවේකි. එසේම නිතර ඇසුරු කළ උවසුවේකි. බොහෝ බණ ඇසු උවසුවේකි. බුදුන් වහන්සේ විසින් එතුමාට විශේෂයෙන් දේශනා කළ සූත්‍ර ධර්ම බොහෝ ගණනකි. සංයුක්ත නිකායේ කොටසක් වූ කෝසල සංයුත්තේ එතුමාටම විශේෂයෙන් දේශිත සූත්‍ර ධර්මයන්ගේ සංග්‍රහයකි. අපි දන්නවා ඒවා. එතුමා බුදුන් වහන්සේ උදෙසා මහා විහාරයක්ද කරවීය. බුදුන් වහන්සේ දීර්ඝ කාලයක් වැඩ විසුවේද කොසල් රටෙහිමය. එහෙත් කොසල් රජතුමා යටත් පිරිසෙන් සෝවාන් මගටවත් නොපෙමිණියේ. සෝවාන් මගටවත් එන්න බැරි වුණා කොසල් රජතුමාට. මල්ලිකා දේවියද එසේම බුදුන් වහන්සේගෙන් නිතර බණ ඇසූ නිතර දන් දුන් තැනැත්තියකි. එහෙත් මගඵල නොලැබුවාය. මල්ලිකා දේවිය කියන්නේ කෝසල මල්ලිකාව. මල්ලිකාලා දෙන්නෙක් ඉන්නෝනේ. බන්දුල මල්ලිකයි කෝසල මල්ලිකයි. බන්දුල මල්ලිකා කියන්නේ සෝවාන් වෙලා. ඒ කියන්නේ බන්දුල සේනාධිපතිගේ බිරිඳ. එතකොට බන්දුල මල්ලිකාව කියන්නේ ඒ කියන්නේ මේ කෝසල මේ බන්දුල සේනාධිපති කියලා කියන්නේ කොසල් රජතුමාගේ සේනාධිපති. අන්තිමට කොසල් රජතුමා බන්දුල සේනාධිපති මැරුවා. අර කියපු යම් යම් බොරු අහලා කේලම් මහල ඉවර වෙලා මරණයටපත් කර පුතු 32ක් දෙකක් හිටියා. ඒ 32ක් එක්කම යුද්ධයට ගිහිල්ලා කියන්නේ බොරුවට මේ ඒ රටේ වෙරතනක කැරල්ලක් ඇති කරලා ඒක රජතුමා විසින්ම ඇති කරේ ඇති කරලා ඒක දිග කතාවක් මේ මම නිකන් කියන්නේ. ඊට පස්සේ ඇති කරලා අර ටික යවල ඉවර වෙලා සැලසුම් කරලා අර පුතු 32යි බන්දුල සේනාධිපතියයි ඔක්කොම මරුවා. මරුවට පස්සේ ඒ වෙලාවේ මේ 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 ධන දහම් මොකද මේ දානයක් දෙන්න දෙදී හිටියේ බන්දුල මල්ලිකාව. ඒ වෙලාවේ තා ප්‍රසිද්ධ කතාවක් තියෙනවනේ. ඒ කතාව ඇවිල්ලා මේ මේ ඒක මේ මේ සිද්ධිය මේ බන්දුල මල්ලිකාවට කිව්වා. කෙනෙක් ඇවිල්ලා සේ තුණ්ඩුවක් තුන තුණ්ඩේ ලියලා තිබුණා. ඒක ඉනේ ගහගෙන මේ දානි බෙදුවා. දාද වෙනකොට ඒ අවස්ථාවේ මම මොකද මේ වාජනයක් බිම වැටලා බිඳුණානේ. බිඳුණට පස්සේ සරියුත් හාමුදුරුවෝ හිටියේ මන්ද. සරියුත් හාමුදුරුවෝ කිව්වා ඒ බිඳීම නිසා මේ
මේ කරගන්න එපා කියලා. මම ඒකෙන් මම මගේ සිත මේ බිඳින්නේ කොහොමද මම මේ 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 වෙලාවයි කියලා අර තුන්ව දුන්න මේ මගේ ස්වාමියාත් පුත්තු 32 දෙනාත් මේ මේ අවස්ථාවේ ඝාතනය වෙලා තියෙද්දි තමයි මම මේ කටයුතු කරන්න කියලා. ඒ වගේ ශක්තිමත් ඒ සෝවන්ල හිටියේ ඒ කියන්නේ සෝවන් ශක්තිමත් කාන්තාවක්. ඒ බන්දුල මල්ලිකාව මේ කෝසල මල්ලිකාව. සුනක්කත්ත නම් භික්ෂුව ආනන්ද ස්තවරයන් වහන්සේ මෙන් කලක් බුදුන් වහන්සේට උපස්ථාන කරමින් බුදුන් වහන්සේ ළඟම හැසුරුණු කෙනකි. සුනක්කත්ත කියන්නේ අර උපස්ථායකේ ආනන්ද ස්වාමින් වහන්සේට කලින් බුදුරජාන් වහන්සේට උපස්ථාන කරපු එක්කෙනෙක් කීප දෙනෙක් හිටියා. බුදුරජාන් වහන්සේට උපස්ථාන කරපු එයින් එක්කෙනෙක් තමයි මේ. එහෙත් සෝවාන් මගට වත් පැමිණෙන්නට අසමත් වී බුදුරජාන් වහන්සේත් එක්ක යම් හැමදෙස්සෙම මේ ඊට විරුද්ධව තමයි ක්‍රියා කරේ. මේ බුදුරජාන් වහන්සේට එක තීර්ථයකට එක දිග කතාවක් තියෙන ඒවයි. තීර්ථකයට එක එකතු වෙලා බුදුන් වහන්සේට විරුද්ධව කටයුතු කරා. එහෙත් සෝවාන් මගට වත් පැමිණෙන්නට අසමත් විය. මෙසේ බුදුන් වහන්සේගේ සමීපෙහිම හැසිරත් මගඵල නොලැබූ අය තවත් බොහෝ විය හැකිය. අතීතයේ බොහෝ බුදුවරයෝ පහළ වූහ. දීර්ඝ වූ මේ සංසාරෙහි බුදු කෙනෙකුන් නොදුටු බුදු කෙනෙකුගෙන් අදහම් නොයසු සත්වයෙකු ඇතියයි නොකිය හැකිය. අපි දන්නවා ඒ තරම් මේ හැම බුදුවරයෙක්ගේ බුදුකරිකේ යම් පුද්ගලයෙක් ධර්මය ඇහුවේ නැහැ කියලා කියන්න තරම් නැති තරම් බුදුවරුන්ගෙන් දහම් ඇසූ පමණින් සෑම සත්වයෙක්ම නිවන් දකී නම් අද ලෝකයේ සත්‍යෝ නොවේති. සියල්ලෝම අද නිවනේය. ඒ කියන්නේ ඇත්තටම බුදුරජාන් වහන්සේ නිවන සඳහා මේ ධර්මයේ දේශනා කිරීම නිවන් දැකීම සඳහා උදව් වෙනවා වගේම ඒ නිවන් දකින පුද්ගලයාගේ ක්‍රියාදාමයක් ඕන වෙනවා වැදගත් වෙනවා සහ ප්‍රබල කොටස තමයි ඒ පුද්ගලයා ඒක පිළිවෙත් පිරවනවද පිරීමේ පිරීම තමයි ප්‍රධාන වෙන්නේ කි. පිපීමට තරම් වැඩි තිබෙන පද්මයෝ හිරුරැස් පහසලත් කල්ලි පිපෙති සෙස්සෝ නොපිපෙති. එමෙන් හේතු සම්පත් ඇත්තා වූ සත්‍යය බුදුවරුන්ගේ ධර්මදේශනාව ඇසූ කල්ලි මගපලලා බා නිවන් දකිති. සෙස්සෝ නිවන් නොදකිති. පෙර ජාතිවලදී ස්කන්ධාදී ධර්ම විභාග දැන උගෙන විදර්ශනා වඩා නුවණ දියුණු කරගෙන තිබෙන ත්‍රි හේතුක පුද්ගලයෝ පමණ බුදුවරයන්ගේ ධර්මය අසා මගපල ලබති. ආන තේරුණනේ. එතකොට පෙර ජාතිවලදී ස්කන්ධාදී ධර්ම විභාග. ඒ කියන්නේ මේ නාම රූප. එතන නාම රූප දැනගෙන ඉන්න ඕන. ඒව දැනගෙන හිටියොත් තමයි ඊළඟ භවයේදී අපිට නිවන් දකින්න පුළුවන් වෙන්නේ. පැහැදිලි නේද? එතකොට ඒකෙදි මේ අභිධර්මයේ අනිවාර්යෙන් මේ නාම රූප ඉගෙන ගන්න. අභිධර්ම ඉගෙන ගන්න එපා. අභිධර්මයේ නැතිද නෑ නාම රූප තියෙනවද? නෑනේ. නේද? එතකොට අපි ඒක ඉගෙන ගන්නම වෙනවා. අනාගතයේ ඉබඳු පුද්ගලයන් ඉබඳු පුද්ගලයෙකු වීමෙන් දන් දීම සිල් රැකීම ප්‍රමාණවත් නොවේ. දන් දීලා සිල් රැකලා විතරක් යන්න බෑ. ඒ දෙක පමණක් කළා වූ සසර සුගතියේ ඉපිද බුදුන් දක්නට නම් සමත් වේද? බුදුන් දක්නට පුළුවන් වේවි. එච්චර තමයි. එතනින් එහාට නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. දහම් අසා නිවන් දක්නට නම් සමත් නොවේති. හරිනේ. එතකොට මේ අභිධර්මය මේ නාම රූප පිළිබඳ ඉගෙන ගන්නම වෙනවා. මේ මේ යන මාර්ගයේ ඉගෙන ගන්නම වෙනවා. ඒකෙන් අන්‍ය වූ ක්‍රියාවකදී නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. එතකොට දැන් අද මේ පන්සලක වෙන පිළිවෙත් වලින් විතරක් අපිට නිවන් දකින්න වෙන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක වෙන වැඩක් නෙමෙයි. කිසි දවසක ඒක නෙමෙයි. මේ අපේ ගම්වල ඉන්නේ සාමාන්‍ය මැසියෝ ඒගොල්ලා සාමාන්‍ය මිනිස්සුයි ඒගොල්ලා මහා උපාධිකාරයෝ මහා උගත්තුනේ සාමාන්‍ය මැසියෙක් ඔය වැඩපළ ඉවර කළා පන්සලට යන්න යම් කිසි සහනයක් බලාපොරොත්තු වෙනවා. ඒගොල්ලා හිතනවා මල් ටිකක් පූජා කරලා බෝධිය වැඳලා එහෙම ආවම ඒගොල්ලන්ට නිවි සැනසීමේ පොඩි සහනයක් ලැබෙයි කියලා ඒගොල්ලෝ හිතනවා. ඒ විශ්වාසය මත තමයි ඒගොල්ල පන්සල් යන්නේ. නමුත් පන්සලෙන් කෙරෙන්න ඕන කාර්යය ඊට වඩා වෙනස්. එහෙම කාර්යයක හිණියක්වත් මේ මිනිස්සුන්ට කියන්නේ නැහැ. එතකොට මේ මිනිස්සු පරිධිකාරයෝ නෙවෙයිනේ. නෑ ඒක තමයි කිව්වේ. ඒක සමස්තය වැරදි. දැන් මෙහෙමයිනේ. දැන් ඒක සමස්තය වැරදි. ඒක තමයි මම කිව්වේ. දැන් ඒක අපිට පුළුවන් විදිහට අපි කරගෙන යනවා. අපිට පුළුවන් දායකත්වය අපි දෙනවා. එතකොට දැන් සමහර වෙලාවට දැන් මට තියෙන දේ තමයි අපිට පුළුවන් දේ අපි කරාට
iya ya pilih kan nih, ikam mama kian nih, teng samara ya api mi teng audu mahdar pahakat beri ini samara pro beri seran nih, tamat ti mi wagi potak kat gan nung nandu win nih samara ya, ihi mung nandu ak nih, ikam samara dah ikulah hitun wati ikulah itu ikam madi kamak nih, podi kamak ya api bih potak gan nih kuham ikam gan nih kian nih, ihi mat dan nih mama nikam mata hitun nih kan. Igolah itu aneh macamnya karena සීමිත ප්‍රතිශක් තමයි සම්බන්ධ වෙන්නේ. එතකොට අපිට එතෙන්දී අපිට පන්සලේ දැන් අපිට කරන්න පුළුවන් ටික අපි කරද්දි ඒ අයගේ දායකත්වය ඒ පැත්තෙන් එනවඩු වෙන්නේ. දැන් ඒක තමයි මට තියෙන එක. දැන් අපි මේ උත්සාහ කරනවා අපි යම් දෙයක් මේක මේ යම් ටිකක් හරි අඩු ගන්නේ. අපිට පැයකදී හරි යම් බලපෑමක් කරන්න පුළුවන් නම් ඒක වටිනවනේ. නේද? අපි අපිත් උත්සාහ කරන්න ඕනේ ඒකටනේ. එතකොට ඒක එහෙම කරද්දී අර ඒ පැත්තෙන් එන සහයෝගය මදි. එනව ගොඩක් පිරිසක් ඉන්නවා. නමුත් අර ඒක ඉන්නේ සාමාන්‍යයෙන් 100ෙන් 100ට 30ක් විතර තමයි ඉන්නේ. පිරිස 100ක් ඉන්නවා නම් ඔකෙන් 30ක් 40ක් සම්බන්ධ වෙනවා. ඒකට අනිත් අයනේ වාල්ල අහගෙන ඉන්නවා. ඒගොල්ලෝ උනන්දු වෙන්නේ නැහැ. 100ට 20ක් 30ක් 20 නේ 20යි මේ 20යි 30යි අතර පිරිසක් සම්බන්ධ වෙනවා. Itu hebatnya, mana apit hitam itu, ini itu benda, kami mandangnya kohumat demikian, hima AI ke viswasnya, mana hitam ini, ini golla, hima macam mahansi ini, orang ini nemu ikat, mika ada kiu lagi, ini bem tak gara, ini bahalnya no wad lemah, dengan muka karya agni hitiya, ke part ini marga pale, lebih nama kini ada hasil, tamai ti ini, di kara sangni wedeni, prasnya ti no, dengan rupa wahaniya, radio kit, meme gunan wedri, rupa wahaniya, yanne ini vidhi kagni, mono hari kia 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 inno. Nuari kia nuai villa, ika pili vela, ihe mei kak nani, ihe ara koma gihila diene mei muli ka ada hasa gihila nai, mei kada mei pili vela takti nuai kina ada hasa gihila nai yaite, e viswa sinta mei ea ini, ika tapi mei mei kila kiwa te kola e api kia nai ka pili gana utsa, mei kia nai pili gana mei kemet tak nehe, ara nevata nitra ehe na redi, guan wedi lienda, rupua hani enda. Pansal lalu ada sederhana ini, eh ini kan, tamai ini kalau lagi ulu itu betul aja ini. Jadi pura ini. Ini balap ayam tamai aja ini. Sabtu dia na samahar channel utiye. Sabtu desa kerana, budu desa kerana, samahar mama Hebat, bahwa evai kian wigraha, nah wigraha kiri, dan abidarmaya wigraha karena evai itu berarti ada wigraha karena ini. Itu ekdara, diketemu abidarmaya, mami ini numbering noki uat, samar evai itu, nah, ini sunya, sunya bawa itu lah, kia, kami ini mas sunya kia agni ano, ini kak sunya bawa, nah, nama rupa dia noni, nama rupa nih yang kila kia. Ikat yang berarti pura makeran, bila waktu ini abidu kumrat, ini samar abidarmaya berarti setahan walat. Samahara eva visara karana eva therenne ne apita me me kaalayata awilla pahadili karanna one ekeka ek waraddak anith waradda dan mage me mage e channel ekak hem disema radio ekak mokak hari mage wahane dala tiyenne e ehena tikak tiyenone mata ithin ewayin baluwahama ehema ekak tiyena therenne ne samahara eva yana man kiyana prashne pali nisa nah hari ithin oh Mereka minisu atau ada kawan dengan apa hisel lah, api sarang apa terung mana, ekornan itu teri lah single apa asalnya hisel lagi angno. Nah, ikutan, ikutan. Saya itu panji ada kayak dekam dia lagi itu, dekam. Ini aduh, itu memang kian nih, ini ikutan memang kian nih. Ini no teri nih kak kian lewat ane nih. Nah, nah, ini ikutan mama kian nih, teri no orang nih deng, no teri panji itu ini kak, ini ini kak pariwara ini kalau kiu ada teri nih, tapi ada nih. Ketirin nona samahari wa tirin ini nih, dan mamat utsakan utirungkan na mekiani mukanta kira tirin ini nih, tapi dah yam mau bodi ati bila tapi dah tirin nih, tah samahani kini udah ketirin nih, kuhamata tirin nih, dore iwa gima,